ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. ඔබේ ලග්නයට අනුව සහකරු හෝ සහකාරිය හඳුනාගන්නේ මෙන්න මෙහෙමයි. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. මෙවැනි වීඩියෝ දාපු සැනින් ඔබ වෙතටම ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. මේෂ ලග්නයට අනුව ඔබේ සහකරු හෝ සහකාරිය අඳුනාගන්නා ආකාරය දැන් අපි බලමු. මේෂ ලග්නයෙන් උපත ලබා තියෙනව නම් හත්වැන්න තුලා රාශියට අයත් වන නිසා හත අධිපති වන්නේ සිකුරුයි. හත්වැන්නේ සිකුරු සිටිනව නම් ඉතාම යහපත් පිරිසිදු ගති පැවතුම් වලින් හැබි ප්‍රියමනාපු අයක වෙනවා. විනෝදයට බර, විනෝදේ ප්‍රියකරන සහ ඒ සඳහා මුදල් බොහෝ ලෙස වැය කරන අයකු වෙනවා. විවාහ සහකරු හෝ සහකාරිය දෙදෙනා එකිනෙකාගේ දියුණුව සඳහා අතහිත දීම විශේෂ ලක්ෂණයක්. වෘෂභ ලග්නයට අනුව ඔබේ සහකරු හෝ සහකාරිය හඳුනා ගන්නා ආකාරය දැන් අපි බලමු. වෘෂභ ලග්න හිමියන්ගේ හත්වැන්නා අධිපති කුජ හෙවත් අඟහරුයි. අලස නොබි ඉතා කඩිසර ලෙස කටයුතු කරන තීක්ෂණ බුද්ධිය මෙහෙවා සෑම ප්‍රශ්නයක්ම විසඳා ගන්නා මෙවැන්නන්ට ධනය උපයා ගන්නා මාර්ග විවර කර ගැනීමට විශේෂ දක්ෂතා තියෙනවා. ව්‍යාපාර කටයුතු දියුණු කර ගනිමින් ධනවතුන් බවට පත්වීමට මෙකී සහකරුවන්ට සහකාරියන්ට පුළුවන්. මිතුන ලග්නයට අනුව සහකරු හෝ සහකාරිය හඳුනා ගන්නා ආකාරය දැන් අපි බලමු. හත්වැන්නාධිපති ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයයි. ගුරු ග්‍රහය හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම කඩවසම් සිරුරකට හිමිකම් කියන සහකරුවකු හෝ සහකාරියක ලැබීමට හේතු වෙනවා. මහජන ගෞරවයට නිතතින්ම පාත්‍ර වන, සමාජයේ කැපී පෙනෙන උසස් ආර්ථික මට්ටමකට හිමිකම් කීමේ හැකියාව ලැබෙන අතරම දීර්ඝායුෂ විඳීමේ භාග්‍යද මේ සහකරුවන්ට හෝ සහකාරියන්ට තියෙනවා. කටක ලග්නයට අනුව සහකරු හෝ සහකාරිය හඳුනා ගන්නා ආකාරය දැන් අපි බලමු. හත අධිපති ග්‍රහය ශනි හෙවත් සෙනසුරු ග්‍රහය වෙනවා. සෙනසුරු ග්‍රහය හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම තුළින් ධෛර්යයෙන් කටයුතු කරලා හඬ දියුණුව ළඟා කරගන්නා ස්වභාවය පෙන්නුම් කරනවා. අන්සතු ධනෙන් බලවත් වීමේ හැකියාවද ඇති කරන අතර සමාජ සේවා කටයුතු වලට ලැබි හෝ එවැනි දේවල් වල නිරත ආගමට දහමට ලැබි ගුණගරුක සහකරුවන් හෝ සහකාරියන් ලැබීමට හේතු වෙනවා. සිංහ ලග්නයට අනුව සහකරු හෝ සහකාරිය හඳුනා ගන්නා ආකාරය දැන් අපි බලමු. හත්වැන්නාධිපති ග්‍රහය ශනි හෙවත් සෙනසුරු ග්‍රහය වන අතරම සෙනසුරු ග්‍රහය හත්වැන්නේ සිටීම හත්වැන්න දැකීම තුළින් බාධක කම්කටොළු හැලහැප්පීම් ඇති ජීවිතයේ ඉදිරියට ගෙන යාමේ ස්වභාවයක් පෙන්නුම් කරනවා. ව්‍යාපාරික ක්ෂේත්‍රවල නිරත හෝ ව්‍යාපාරික පවුල්වලට අයත් සහකරුවන් සහකාරියන් විවාහය සඳහා තෝරා ගැනීමට හේතු වෙනවා. කන්‍යා ලග්නයට අනුව සහකරු හෝ සහකාරිය හඳුනා ගන්නා ආකාරය දැන් අපි බලමු. හත්වැන්නාධිපති ග්‍රහය ගුරු හෙවත් බ්‍රහස්පති. බ්‍රහස්පති ග්‍රහය හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම තුළින් කරුණා මෛත්‍රී ගුණාංගවලින් හෙබි උගත් අයෙකු වෙනවා. ශාස්ත්‍රීය කටයුතු වලට මුල් තැනක් තියලා කටයුතු කරන මවුන්ට රජයේ උසස් නිලතර දැරීමට පවා වාසනාව හිමි වෙනවා. අන්‍යෝන්‍ය සුහදතාවය මත තම සහකරු සහකාරිය සමග යුග දිවි ඇරඹීමේ වාසනාව පවතින අතරම භාග්‍යවන්ත ජීවිතයකට මවුන් හිමිකම් කියනවා. තුලා ලග්නයට අනුව සහකරු හෝ සහකාරිය හඳුනා ගන්න ආකාරය දැන් අපි බලමු. හත්වැන්නාධිපති ග්‍රහය කුජ හෙවත් අඟහරු ග්‍රහයයි. අඟහරු ග්‍රහය හත්වැන්නේ සිටීම හෝ දැකීම තුළින් කොතරම් වයස්ගත වුණත් නිතරම තරුණ භාවය පෙන්නුම් කිරීමට සමත් ශරීරයකට හිමිකම් කියනවා. කාර්යශූර ප්‍රියමනාප වාණිජ කටයුතු වලින් ලාභ ලබන මෙම සහකරු හෝ සහකාරිය අලංකාරයට ප්‍රිය මෘදු ගති පැවතුම් ඇත්තන් වෙනවා. වෘශ්චික ලග්නයට අනුව සහකරු හෝ සහකාරිය හඳුනා ගන්නා ආකාරය දැන් අපි බලමු. හත්වැන්නාධිපති ග්‍රහය සිකුරු ග්‍රහය වෙනවා. කිවි ග්‍රහය හත්වැන්නේ සිටීම හත්වැන්න දැකීම යහපත් පිහිටීමක්. බොහෝ විට කලාශේෂ්ත්‍රයේ ජීවනෝපාය වන මෙවැන්නක් විනෝදයට වරයි. වැඩි වගකීම් නැතිව ජීවත්වීමට ප්‍රියකරන අතර විනෝදකාමී බව නිසා යුගදිවි ගමනට බාධා පමුණුවනවා. මෙවැනි සහකරුවන් හෝ සහකාරියන්ගේ ජීවිත සාර්ථක වන්නේ දෙදෙනා දෙදෙනාටම අවංකව ක්‍රියා කිරීමෙන් හෝ විශ්වාසය කඩ නොකිරීමෙන්. ධනු ලග්නයට අනුව සහකරු හෝ සහකාරිය හඳුනා ගන්නා ආකාරය දැන් අපි බලමු. හත්වැන්නාධිපති ග්‍රහය බුධ ග්‍රහයයි. බුධ ග්‍රහය හත්වැන්නේ සිටීම හා හත්වැන්න දැකීමෙන් නිතරම තම ආත්ම ගෞරවය රැකගන්නා කඩවසම් සිරුරකට හිමිකම් කියන අයෙක් වෙනවා.
උසස් අයගේ ඇසුරට ප්‍රිය කරන අතරම සමාජයේ කැපී පෙනෙන අයක වෙනවා. නිතරම වෙනස් වෙන සුළු චංචල ගති පැවතුම් තියෙන සහකරුවන් හෝ සහකාරියන් වුණත් වාසනාවන්ත ජීවිතයකට හිමිකම් කියනවා. මකර ලග්නයට අනුව සහකරු හෝ සහකාරිය හඳුනා ගන්නා ආකාරය දැන් අපි බලමු. හත අධිපති ග්‍රහය සඳුග්‍රහයයි. හත්වැන්නාධිපති ග්‍රහය සඳුවීම හෝ හත්වැන්නේ සිටීම, හත්වැන්න දැකීම තුළින් ධනය රැස්කිරීම එතරම් රුචිකත්වයක් නොදක්වනවා. සෞම්‍ය ගති පැවතුම් වලින් හෙබි මෙකී අය කලා ශ්‍රේෂ්ඨයට දැඩි නැඹුරුවක් දක්වන නිසාම සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේදී කලාවට ලැබි අයට විශේෂත්වයක් දක්වනවා. කුම්භ ලග්නයට අනුව සහකරු හෝ සහකාරිය හඳුනා ගන්නා ආකාරය දැන් අපි බලමු. හත්වැන්නාධිපති ග්‍රහය රවි ග්‍රහයයි. රවි ග්‍රහය හෙවත් හිරු ග්‍රහය බල සහිතව හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම තුළින් තේජවන්ත පිරිපුන් කාර්යශූරත්වයෙන් යුතු අයකු වෙනවා. ප්‍රභූ ඇසුරු ප්‍රිය කරන අතරම සහකරු සහකාරිය හැම මොහොතකදීම තනි තීරණ ගන්නා හිතුවක්කාර අහංකාර ගති නිසා යුග දිවියට යම් යම් බාධා පමුණුවා ගන්නවා. මීන ලග්නයට අනුව සහකරු හෝ සහකාරිය හඳුනා ගන්නා ආකාරය දැන් අපි බලමු. හත්වැන්නාධිපති බුධ ග්‍රහයයි. බුධ ග්‍රහය හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම තුළින් ගුරු වෘත්තියට යොමු වෙනවා. ලේඛන කලාව, සංගීත නාට්‍ය ශිල්පීන්ටද ප්‍රිය කරනවා. සමාජ සේවා කටයුතු වලටද දැඩි නැඹුරුවක් දක්වන අතරම මෙකී අංශයන්ගෙන් නියලුණු සහකරුවක හෝ සහකාරියක තෝරා ගැනීමට දැඩි කැමැත්තක් දක්වනවා.